පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ආන්දෝලනාත්මක වාර්තා වැඩසටහනක් මෙරට වේලාවෙන් අදාළියම 3:35ට බ්‍රිතාන්‍යයේ Channel 4 නාලිකාව ඔස්සේ විකාශය කෙරුණා. රාජ්‍ය අමාත්‍ය සිවනේස තුරේ චන්ද්‍රකාන්ත හෙවත් පිල්ලියන් සමීපයේ කටයුතු කළ හන්සීර් අසද් මෞලානා නෙමෙත්තෙකු සිදු කළ අනාවරණයක් පදනම් කරගෙනයි මෙම වාර්තා වැඩසටහන් නිර්මාණය කර ඇත්තේ. මම සත්‍ය දන්නවා. මම දන්නවා වැරදිකරුවන් කවුද සංවිධානය කළේ, කවුද කාගේ නියෝගයත් කියලා. පල්ලිවල සහ හෝටල්වල හිටිය අහිංසක මිනිස්සු බල වෙනසක් වෙනුවෙන් ඝාතනය කරනු ලැබුවා. මේ ප්‍රහාරය දිනක දෙකක සැලසුමක් නොවේ. ඔවුන්ට ප්‍රතික්ෂේප කළ නොහැකි ප්‍රබල සාක්ෂි මා සතුයි. මේ පාපය මුළු ජීවිත කාලය පුරා ගෙන යන්න මට බෑ. මට අවශ්‍යයි සත්‍ය පවසන්න. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම අනාවරණයට පූර්වගාමීව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාව සිටි අවධියේදී ඔහුගේ නියෝග මත ක්‍රියාත්මක වූ ත්‍රිපුලි ප්ලැටූන් නම් කණ්ඩායමක් පිළිබඳවද අසද් මෞලානා අනාවරණය කර තිබුණා. එම සංවිධානයේ පිරිස් රජයට විරුද්ධ මිනිසුන් තෝරාගෙන ඔවුන්ව ඝාතනය කිරීමේ සැලසුම් ක්‍රියාත්මක කළ බවයි Channel 4 නාලිකාව පෙන්වා දෙන්නේ. ඊට පිල්ලියන්ගේ ඍජු සම්බන්ධතාවයක් ඇති බවද එහි සඳහන්. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හන්සිර් මෞලානා පළ කළේ මෙවන් අදහසක්. අපි ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ කාමරයේදී හමු වුණා. ඔහු ඉදිරියේ සන්ඩේ ලීඩර් පුවත්පත තිබුණා. මේ බල්ලා නිතරම මා සමග සෙල්ලම් කරනවා. ලසන්ත මරා දැමිය යුතුයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු බොහෝ සිද්ධීන්ට අදාළව විමර්ශන කටයුතු සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාද Channel 4 වෙත අදහස් පළ කර තිබුණා. 2019 වසරේදී ඔහු විදෙස්ගත වූ අතර තමන්ටත් තම පවුලේ අයටත් මරණ තර්ජන පැවති බවයි ඔහු සඳහන් කළේ. ත්‍රිපුලි ප්ලැටූන් කණ්ඩායමේ සාමාජිකයන් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ඍජුවම සම්බන්ධ බවයි ඔහු පවසන්නේ. ත්‍රිපෝලි කණ්ඩායමේ සමාජිකයන් විසින් ගනු ලැබූ දුරකථන පහක් සහ ඔවුන්ගේ ක්‍රියාදාමයන්ට සම්බන්ධ බවට තොරතුරු මට අනාවරණය කරගන්න පුළුවන් වුණා. ඕටාබේ රාජපක්ෂගේ ඍජු අධීක්ෂණයක් තියෙනවා ත්‍රිපෝලි ප්ලැටූන් එක සම්බන්ධ. මම ඕටාබේ ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවුවා. ඊට පස්සේ මගෙන් ඇහුවා, ඇයි තමුන් මාව මේ ලසන්ත වික්‍රමතුංග ඒ නඩුවට සැකකරු විදිහට උසාවියට කරුණු ඉදිරිපත් කරේ කියලා. මම අනවශ්‍ය දේවල් කරන්නේ නැහැ, අවශ්‍ය දේ විතරයි කරන්නේ. හැබැයි සර් මට කවුරු වුණත් කමන්නේ නැහැ, මම දානවා කියලා කිව්වා. එයා ඒ මගෙත් එක්ක ඒ තරම් හොඳින් හිටියේ. 2015 වසරේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති දුරේට පත්වීම සමග රාජපක්ෂවරුන්ට පැවති බලය අහෝසි වී ගිය ආකාරයද මෙම වාර්තා වැඩසටහන මගින් පෙන්වා දී තිබෙනවා. මේක කවුරුත් බලාපොරොත්තුුනේ නැහැ. පිල්ලයන් සහ මම සියලු දෙනා බය වුණා. අපිට වසර 10ක් බලය තිබුණා. දැන් හැමදේම වෙනස් වුණා. පිල්ලයන් සිරගතව සිටි අවධියේදී ඔහු හඳුනාගත් පුද්ගලින් කණ්ඩායමක් පිළිබඳවද හන්සිර් මෞලානා හෙළි කරනු ලැබුවා. පිල්ලයන් මට කිව්වා සිරකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා, ඔවුන් විශේෂිතයි කියලා. ඔවුන් අන්තවාදීන් පිරිසක්. ඔහු මට කිව්වා ඔබ එක් අයෙකු හමුවිය යුතු බව. ඉතින් බන්ධනාගාර නිලධාරියෙක් එම පුද්ගලයා රැගෙන ආවා. ඔහු අඳුරු පැහැයක් ඇති රැවුලක් සහිත තැනැත්තෙක්. ඔහු මට මුස්ලිම් ක්‍රමයට අනුව ආචාර්ය කළා. ඔහු සයිනි මෞලවි. හන්සිර් මෞලානා හමු වූ මෙම තැනැත්තාගේ සහෝදරයා ජාතික තව්හිද් ජමාත් නායක සහරාන් බවද Channel 4 පෙන්වා දෙනවා. මම මේ ජාතියේ මිනිස්සු දැකලා තිබුණේ නැහැ. ඔවුන් බලන් ඉන්නේ මරණයමයි. පිල්ලයන් කිව්වා මේක හොඳයි, අපි මෙයාලව පාවිච්චි කරමු කියලා. එයාලා මේ ලෝකයේ කිසිම දෙයක් ගැන කැමැත්තක් දක්වන්නේ නැහැ කියලාත් කිව්වා. ඉන් අනතුරුව සිරගතව සිටි සයිනි මෞලානා නිදහස් කර ඇති බවද Channel 4 වාර්තා වැඩසටහනෙහි සඳහන්. 2018 ජනවාරි මාසයේදී පිල්ලියන්ගෙන් හන්සිර් මෞලානාට දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ සහ අදාළ කණ්ඩායම අතර සාකච්ඡාවක් සංවිධානය කරන ලෙස ඔහුට උපදෙස් ලැබී තිබුණා. මෙම වැඩසටහනට නම හෙළි කරන්නේ නැති ඉහළ රාජ්‍ය නිලධාරියෙක්ද තොරතුරු ලබා දී තිබුණා. ගෝඨාභය රාජපක්ෂ සලේව පාලනය කළ බවත්, ඒ හේතුවෙන් ඔහුට ඉක්මනින් ඉහළ නිලතලවලට යාමට හැකියාවක් ලැබුණු බවත් ඔහු සඳහන් කරනු ලැබුවා. පිල්ලියන් ලබා දුන් උපදෙස් මත 2018 පෙබරවාරි මාසයේදී කරදිපෝල් ප්‍රදේශයේ විශාල පොල්වත්තක පිහිටි නිවසකදී සුරේෂ් සලේ සහ අන්තවාදී කණ්ඩායම අතර සාකච්ඡා පැවති බවයි Channel 4 වෙත තොරතුරු ලබා දුන් හන්සිර් මෞලානා සඳහන් කර ඇත්තේ. සුදු වෑන් රථයකින් 6 දෙනෙකු පැමිණි බවත්, ඒ අතර සිරගතව සිටි සයිනි මෞලවි සහ ඔහුගේ සහෝදරයා වන සහරාන්ද සිටි බවත් හන්සිර් පවසා තිබෙනවා. තමා වැළඳගත් සයිනි මෞලවි අමීර් හෙවත් තමන්ගේ නායකයා ලෙස සහරාන්ව හඳුන්වා දුන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. සාකච්ඡාවෙන් පස්සේ සුරේෂ් සලේ කිව්වා රට තුල අනාරක්ෂිතභාවයක් ඇති කළ යුතුයි කියලා. ගෝඨාභය ජනාධිපති කරවීමේ එකම ක්‍රමය එය බවත් ඔහු කිව්වා. Channel 4 නාලිකාව මේ සම්බන්ධයෙන් සුරේෂ් සලේගෙන්ද විමසා තිබෙනවා. ඔහු මෙම සාකච්ඡාවට සම්බන්ධ වී නැති බවත්, ඒ වන විට තමන් මැලේසියාවේ සිටි බවත් ඔහු සඳහන් කළ බවයි මෙම වීඩියෝවෙහි දැක්වෙන්නේ. මේ අතර වාරියේදී ජාතික තව්හිද් ජමාත් සංවිධානය පුවත් සිරස්තල මවමින් මඩකලපුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කළ බවද Channel 4 නාලිකාව පෙන්වා දෙනවා. 2019 වසරේ ජනවාරි මාසයේ ඔවුන් රහසිගත ලෙස පවත්වාගෙන ගිය ස්ථානයක්ද අනාවරණය කරගෙන තිබුණා. එම ස්ථානය සුරේෂ් සලේ සහ අන්තවාදී නතර සාකච්ඡා පැවැත්වුණු ස්ථානයම
බවයි හන්සිර් මෞලානා පවසන්නේ. නම සඳහන් කරන්නේ නැති රාජ්‍ය නිලධාරියා සඳහන් කළේ යූරියා නයිට්‍රේට් වැනි පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එම ස්ථානයෙන් හමු වූ බවයි. මඩකලපුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම වැනි සිද්ධීන් පුනරුත්ථාපනය නොවූ LTT සමාජිකයන් සිදු කළ බවට බුද්ධි වාර්තා මගින් පෙන්වා දී ඇති බවද Channel 4 පවසනවා. දෙදහස් දහනමේ අප්‍රේල් 11 වනදා ප්‍රහාරයක් එල්ලවන බවට ලද බුද්ධි වාර්තා පිළිබඳවද ඔහු අදහස් පළ කර තිබුණා. ඉන් අනතුරුව සුරේෂ් සලේගෙන් හන්සාර් මෞලානා වෙත ලැබුණු දුරකථන ඇමතුමක් පිළිබඳවද මෙහි සඳහන් වනවා. සුරේෂ් සලේ මට කෝල් කරා. ටාස් සමුද්‍රා හෝටලයට යන්න කෙනෙක් ඔබ එනකන් ඉන්නවා කියලා. ඔහු ඔබේ වාහනයට නංවාගෙන ඔහුට අවශ්‍ය තැනට ගෙනින් දාන්න කියලා කිව්වා. මං ඒ වෙලාවේ මඩ කලපුවේ ඉන්නේ කියලාත් මම කිව්වා. දෙහිවල ප්‍රදේශයේ ලැගුම් හලකදී බෝම්බය පුපුරවා ගත්ත නැත්තා ටාජ් සමුද්‍රාහි සිටි පුද්ගලයා බව හන්සාර් මෞලානා පවසනවා. කලින් තිබ්බ හමුවට ආපු අයගේ මුහුණු ප්‍රහාරයෙන් පස්සේ මම අඳුනගත්තා. මම පිල්ලෑන්ට කතා කරා. ඔහු මට කිව්වා කටවහන්න කියලා. ඔබ කිසි දෙයක් දන්නේ නැහැ. එච්චරයි. යනුවෙන් පිල්ලෑන් මට කිව්වා. සලිනම් බුද්ධි ප්‍රධානියාගෙන් ප්‍රහාරයට අනුබල ලැබුණු බව නම හෙළි නොකරන රාජ්‍ය නිලධාරියාද පවසනවා. රාජපක්ෂවරු බලයට පැමිණි පසු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු විමර්ශන නිලධාරීන්ට මාරුවීම් ලබා දුන් බවද ඔහු සඳහන් කර තිබුණා. පැයක පමණ කාලයක් විකාශය වූ මෙම වාර්තා වැඩසටහන අවසන් වුණේ ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම හෙළිදරව්ව ගැන සෙවීමට විශේෂ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීම පිළිබඳ අවධානය යොමු කළ බවද සඳහන් කරමින් සිය නාලිකාවේ නෙළ වූ චෝදනාවල ප්‍රතිඵලයක් ලෙස මෙබඳු විමර්ශනයක් සිදු කිරීමට ලක්රජයේ අවධානය යොමු ඇති බවයි Channel 4 නාලිකාව සඳහන් කර තිබුණේ. මේ පිළිබඳව අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. පිළිවක් කරා පාස්කු ප්‍රහාරය පිළිබඳව විනිවිදභාවයෙන් යුක්ත වූ අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් අපේ රටේ පවත්වන්නේ කියලා. යුක්තිය ඉෂ්ට කරනවායි කියලා බිහිවුණු ආණ්ඩුව ඇත්ත වශයෙන්ම මේ ප්‍රහාරයේ කොටස්කරුවන් පාස්කු ප්‍රහාරය පිළිබඳ කරපු හැම පරීක්ෂණයක්ම හංගලා තියෙන. ආණ්ඩුව ඇතුළේ ඉන්නද පාස්කු ප්‍රහාරයේ මහමොලකරුවන්? ඉන්නවද? වහාම මේ පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ පරීක්ෂණයක් අවශ්‍යයි. දැන් මට ඇහුණා කියනවා සිලෙක්ට් කමිටියක් පත් කරනවා. හොඳට තියෙයි සිලෙක්ට් කමිටිය. හොරාගේ අම්මගෙන් පේන හන්ද. පාස්කු ප්‍රහාරයේ මහබලකාරයව දායිදන්නේ සභාපති හැටියට. ඒක විසඳන්න පුළුවන් විනිවිද භාවයෙන් යුක්ත වූ ජාත්‍යන්තර පරීක්ෂණයකින් පමණයි. සමගි ජන බලවේග සමගි ජන සන්ධාන රජයක් තුල අනිවාර්යෙන්ම අපි මේ ප්‍රශ්නේ සුළඟල හොයන්නට අනිවාර්යෙන්ම කටයුතු කරනවා කියන එක මේ අවස්ථාව ප්‍රකාශ කරනවා. මේ සභාවේදී මහින්දානන්ද මහ හිටපු ඇමතුමා කිව්වා Channel 4 සිද්ධියට සම්බන්ධ අසාඩ් මෞලානාගේ මුදල් විශාල ප්‍රමාණයක් සංසරණය වීම බැංකුගත වීම දේපළ විකිණීම් සම්බන්ධව. ඒතර අසාඩ් මෞලානාගේ මුදල් විශාල ප්‍රමාණයක් සංසරණය වෙලා තියෙනවා නම් වහාම මූල්‍ය අපරාධ කොට්ටාසය පැමිණ කළා මේ සම්බන්ධව ප්‍රශ්න කරන්න මොකද එතුමාගේ මුදල් ලේකම් ඒක අපිට කියලා හරියන්නේ නැහැ. අමතිතුමා ඊයේ කතා කරා අදා කතා කරා අසාඩ් මෞලානා අපේ එකතුල වැඩ කරගෙන නැහැ. අපේ මුදල් කාසිපුර அவர் வழங்கியிருந்தால் அவரை தான் விசாரிக்க வேண்டும். நிச்சயமாக இதை பற்றி உரையாட்டு வருகிறேன். மேலதிக ஏறமதிக்கு தருவோம் சபாநாயகர் அவர்களே. அதே மட்ட வெளாவ விங்கரணோட மே ஹட்டுவா சம்பந்த கதா கரண அசாத் மௌலானா மாத்மாகே முதல் பிளிபந்தவ பிளிபந்த தனட பரீட்சணையாக பவத்தினவா எனிசா அசாத் மௌலானாகே கினுமே சல்லி திபுனா கீழ ஏக சந்தகாண்டன்கே வெண்ணே நே ஒபதுமாகே கினுமே தன சல்லி விபக்ஷ நாயகே வெண்ணே நேனே ஏ பிளிபந்த பரீட்சணையாக பவத்தினோ රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.